අද දැන් අපි කතා කරඩ යන්නේ දා හත්වනි පාඩම ප්‍රතික්‍රියා සීග්‍රතාවය ගැන. එතකොට වච්චන දැක්කහම ඔෝගොල්ලන්ට තේරුම් යනවා මේකෙ මොකක් ගැනද මේ කතා කරඩ යන්නේ රසායනික ප්‍රතික්‍රියා ගැන. එතකොට සීග්‍රතාවය සීග්‍රතාවය කියලා කියන්නේ සරලව වේගය කියලා අපිට කියන්න පුළුවන්. හරිද එකොට ප්‍රතික්‍රියාවක් සිදුවෙන වගය වේගය වැඩිවෙන්නේ කොහොමද අඩුවන්නේෙ කොහොමද. ඇත්තම් ේගය අඩු කරන්ඩ දඕනේ වැඩි කරන්්ඩ දනේ දැන් ඔයාල හිතල බලන්න ඔයාල කැමති රසායනික ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය අඩුුවෙනවටද වැඩි වෙනවටද. සමහර අවස්ථාවල බොහොමයක් අවස්ථාවල අපි කැමති වේගය වැඩිකරග්ඩ. හරිද බොහොමයක් අවස්ථාවල අපි ට්‍රයි කරනවා දැහිතන්නුපො මොනාහරි නිෂ්පාදන ක්‍රියාවලියයක් රසායනික කර්මාන්තයක් මොනහරි දේකදී අපි බලනවා ුවන් තරම් ප්‍රතික්‍රියාවේ වේගය නැත්තන් සීක්‍රතාවය වැඩි කරගන්න. සමහර අවස්ථා තියනවා අඩු කරන එක හොඳයි කියලා හිතෙන හොඳයි මෙ මේටික දිහා බලන්ඩ මේ තියෙන්නේ රසානික ප්‍රතික්‍රියා අර කර්මහන්තශාලාවල කරනය වන මේ නිකං ඔයාලගේ දිනෙදා ජීවිතය වාල දකිනේවා මේ වගැන හිතුහාම් මොකද හිතෙන්නේ. යකඩ මලබැඳීම ප්‍රතික්‍රියාවක් රසායනික ප්‍රතික්‍රාවක් දැන්වාල දන්නවා කලින් පාඩමේද අප ගෙන ගත්තනේද යකඩ ඔක්සිජන් සහ ජලය අතර ප්‍රතික්‍රියාවෙන් මලකඩ හැදෙනෝ. එතකොට යකඩ මල බැඳීම වැඩිවෙනයකද හොඳ අඩුවනයකද. ඒකනම් සීග්‍රතාව අඩුවෙනක හොඳයින එදමකද දෙඒක හානි කරයිනි. එතකට පලතුරුයිදීම පළතුරුවිදීම වගේක් වැඩි වෙනවනම් අපි කැම තිවේගය වැඩි වෙනවනම්. ඉළඟට ආහාරජීනය අත්තින් ක්මට වෙනවානන් සමහර වෙලාවට හොඳයි නේද කාපුදයන් ජීර්ණය වෙලා ශක්ති්‍යාවශෝෂණය වෙලා අපිට ඉක්මනට ශක්තිය ලබෙනවා. ඊළඟට කිරිවලින් යෝගට් නිපදවීම දර දවීම හොඳයි මේ විදිහට ප්‍රසානික ප්‍රතික්‍රියාවර්ග ගණනාවක්තියනවා අපි එදිනෙදා ජීවිතය අත්දකින. එතකොට මෙතන වේගයාඩුද වැඩිද කියනෙකට බලන්ඩ නෙමෙයි ඔයාලට මේටිකනිකාන් සරලව හිතුවොත්ත එහෙම ඔයාලගේ දැනීම අනුව, මේවය වේගය කොයි වගේද. නිකමට හිතල බලන්ට යකඩ කෑල්ලක් මලබඳන්ට සති දෙකක් විතර යයි. නේද. ඊළඟට පලතුරුයිදෙන්ට කොච්ච විතරයයිද. ඒක දින පහක්හයක් දින දහයක් ඒ වගේ ඒත් සතියක් දෙකක් විතර යන වැඩක් පලතුරු දෙන්න්න. නමුත් ආහාර ජීර්ණයට කොච්චරවිතර වෙලාවක් යනවාද. ඒකට යන්නේ පෑකීපයක් සහරට පෑ දෙකක් තුනක් විතරයයි ආහාර ජීර්ණයට. රිලින් ෝග් නිිදව වඩ දසක් විතරයනවා දරකෑඇල්ලක් දැවැඩ විනාඩි කීපයක්යයි නේද. අපි මේ රසානික ප්‍රතික්‍රයාා දෙක දන්න නෑ කියමු.ඒක් තෑරිමු. පෙට්‍රල් වාශ්පය ගිනිගඩ තපපරඒකටත් අඩුකාලයක් නේද. එහෙනම් ඉතා වේගයෙන් සිද්ධවෙන එක පෙට්‍රල් ගිනි ගැනීම. රතිං්ඥකරලපපුූපුරන්න ඒත් එහෙමයි තත්පරයක් දෙකක් ගතවෙනකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. හෙනම් මේ විදිහට අපිට පුළුවන් අපේ පරිසරේතියෙන් රසායනිික ප්‍රතික්‍රියා. ප්‍රධාන වර්ග දෙකකට බෙදන් මේ මම වම් පැත්තෙ දැම්ම ප්‍රධාන වශයෙන් සෙමෙන් සිදුවන ප්‍රතික්‍රියා හරි ඊළඟට දකුණු පැත්තෙ දැම්ම මේ ඔයල මේ දෙක තා මාදුරන්න න ඒ දෙකද පාඩමේදිකයා දෙනවා පෙට්‍රල් ගිනි ැනීම රතිඥ්ඥා පිපරීම වගේ වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා ඔන්න එදිනෙදා ජීවිතයේ අපි අවට දකින ප්‍රතික්‍රියාව වර්ගටිකක් තමයි මේ දෙ පැත්තට වෙෙන්කල්ල දුන්න සෙමින් සහ වේගයෙන් කියලා හරි හොඳයි දැන් ප්‍රතික්‍රියාවක සීග්‍රතාවේ මොකක්ද කියලා සිග්‍රතාවේ කියන්න මොකක්ද කියලා අපිසාර ලව අඳුන ගම් දැන් ඔයාලා ප්‍රතික්‍රියාවගෙන දන් නෑ කියල කියන් නමුත් ඔයාලා වේගය කියන එක අඳුරනෝ ළමයෙක් වේගයෙන් දුවනවා ඔගොල්ලං හොයන්න හොමද දුරබෙදීම කාලයනේද දුරබෙදීම කාලය එතකොට දුර කියල කියන්නේ මොකක්ද අපි මෙතන් දි හොයන්නේ ඇත්තරට මේක දැ ඔගොල ඒ එකකයක් විදිහර දුන්නවොත් හෙම එමස් රිණ එක කියල නේද දන්නේ ඒ කියන්නේ තත්පරයකදී ගෙවාගිය මීටර් ගණන ඒකක කාලයකදී ගෙවාගිය දුර මේ දුර මොනාද වේගය කියනෙකට අර්ථ දැක්වීම හොඳේ දුවන ළමේක්ග්‍ය වේගය අර්ථදක්වනවා අපි ඒකක කාලයකදී ගෙවාගේ දුර තප්පරේකද මීටර් කීක් ඉස්සරහට ගියාද. සරලවහෙමනි එතකොට අපිට පුළුවන් ප්‍රතික්‍රියා සීක්‍රතාවය ඒ විදිහට අර්ථදක්වඩ මොකක්ද. ඒකක කාලයකදී ප්‍රතික්‍රියාව සිද්ධවෙච්ච ප්‍රමාණය ඔන්න දැන් ගැටලුවා. දුරනම් මීටර් වලින් මනින්න පුළුවන්. ප්‍රතික්‍රියාව සිද් වෙච්ච ප්‍රමාණය මොනවයින්ද මයින්නේ. ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. හොඳයි අපි ඉස්සල් අර්ථ දැක්වීම ලියාගෙන ඊට පස්සෙමං කියන්න කොහොම දෙේක මනින්න කියලා. මං මේක මකනවා එක වැඩක් නෑ ඔගොල්ලන්ට අද වේගය නැත්තන් සීග්‍රතාවය කියනෙකි අදහස පෙන්නන්නයි ඕනි උනේ එහෙනම් ප්‍රතික්‍රියා සීග්‍රතාවය කියල කියන්නේ ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයයි. දැන් මෙන්න සිද්ධ වෙන විපර්යාස ප්‍රමාණය නැත්තන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ප්‍රමාණය. මම කියනවාගොල්ලන්ට ප්‍රතික්‍රියාවක මේක මනින්න පුළුවන් ප්‍රතික්‍රීය ඇසුරෙනුත් පල ඇසුරෙනුත් මං කියනෝ මේ දෙක ඇසුරෙන්ම මේ විපර්යාස ප්‍රමාණය පෙන්නන්න පුළුවන් කියලා. මන් දන්න ෝ යාලට මේක තේරෙන් නෑ මේක කියපු ගමන් ඔලුවට යන්න නෑ හොඳයි. ඉන්නකෝ මීට වඩා සරල ක්‍රමයකට මංවාලට මේ කියන්න එතකොට පැහැදිලි වෙයි අපි නිකන් චිත්‍රයක් ඇඳලා සරලව මේක තේරුම්ගඩු උත්සාහ කරම් හරි ප්‍රතික්‍රියාවක් කියලා කිව්ු හම රසායනක ප්‍රතික්‍රියාවක් කිවූ හම අපි දන්නවා මොනාහරි සංගටක දෙකක් තුනක් එකතු වෙලා අලුත් දෙයක් හැදෙනවා හරිද මේකේ ඒ දන බී කියන ජාති දෙක එකතු වෙලා සී ධනඩී කියලා ජාතියක් හැදෙනවා එතකොට ඒ දාන බී කියලකන් අපි වැඩේට එකතු කරට දේවත්. ප්‍රතික්‍රියාවට දාන දේවල් හරිද එහෙනම් මෙතැන්ට ලියන්න මේවතමයි මොනවාද ප්‍රතික්‍රීයක. හරි ඊළඟට මේ මොනවාද හැදෙන ඒවා අලුතන් හැදෙන ඒවා. එතකොට මේ වට අපි කියනවා පල. මෙහම කිව්වට තේරෙන්ෙත් නැත්තම් ම කිව්වත්හෙම යාලටමතකද කලින් ප්‍රතික්‍රියාවලදදි හම්බවෙලා තියෙනවා මෙතන Hච අම්ලය තියෙනෝ. හරි H අම්ලයට අපි දානෝ මොනෝද සිංක් ලෝහ කැබලි. හරි ඔන්න සිංක් ලෝහ කැබල ිකක් මේ භාජනය ඇතුළට දැම්මා. මේ දෙන්න අතර ප්‍රතික්‍රියාව. මේකම අපිට ලියලා පෙන්න්නන්න පුළුවන් මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවදදි මොකක්ද සිද්ධ වෙන්නේ. සිංක් සහයිච ප්‍රතික්‍රියා කරලා, රජන් වායූ හදිල හඩදරජන්වාය බුගුල බට එනවා සිංක් කෑලිටික දිය වෙලා ගිහින් සිංලෝරයිට හැදෙනවා ඔන්න රසානික ප්‍රතික්‍රියාවේ ස්වරූපයම මේ කිව්වෙ එතකොට මේ ඒ ධන බී වෙනුවට එෙනම් එතන දාන්නෙමනවාද සිංක් සහ H කියන ජාති දෙක දම්මයි ප්‍රතික්‍රීක වෙන්නේ නේද වැඩේට යොදපු දෙන්න එතකොට ඒ දෙදෙන අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන පල මොනවද කියලා අපි කියන්නේ හැදෙන දේවල් දැම් මෙතැනින් ඔහොම හයිඩරජන්වායු ුබුලු පිටවෙන්න පටන්ගන්නවා එහෙනම් එක්කෙනෙක් තමයි H2වා හඩරජන්වායුව අනිත් එක්කෙන කවුද මේක හැදෙන මේ සින්ටිකස් එල්වල දිය වෙලා සිංක් ලෝරයිඩ් හැදෙනවා දැ මේක අමාරු ප්‍රතික්‍රියාවක්නේ මං ඒක ඔයාලට තේරෙන් නැතිවේ කියලා තමයි ඒ දන බීවලින් ස දැ ඩ හැදව කියලා කිව්වෙ සරලව මතකතියාගන්ඩ ඊ තලෙන් වම් පැත්ත තියෙන්නේ වැඩේට මුලින්ම දාපු කට්ටිය එහෙම නැත්තම් ප්‍රති්‍රීක පල කියල කියන්නේ හැදෙන අලුතෙන් හැදෙන කට්ටිය දැන් ඔයාලට පණින්ඩ පුළුවන් ප්‍රතික්‍රියාවක සීග්‍රතාවය ප්‍රතික්‍රීක ඇසුරෙනුත් පල ඇසුරෙනුත් හරිද හොඳයි මම තව ටිකක් මේක ලේසි කරඩ මෙන්න මෙහෙම කාටුන් චිත්‍රයක් අඳනවාගොල්ලන්ට මේ තියෙන්නේ ොටී හදන මැසිිමක් හැරිද රොටී හදන මැසිිමක්. හරි දැම් මේ මැෂිම ඇතුළෙන් යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ අපි මේ මැෂිමට මොනවාද දාන්නේ අපි දාන්නේ පිටි බෝල. හැරිද පිටි බෝල නැත්තම් පිටිගුලි තමයි අපි මේ මැසිිම ඇතුළට දානන් මේ තියෙන්නේෙ මම් මැසිිමට දාන පිටිබෝල. මොනවකරන්ඩද දැම් මේ දාන්නේ මැෂිමඇතුළට පොටී හදන්. හැරිද ඊළඟට මේ තියෙන්නේෙ මැෂිමෙන් එලියට එන රොටී. මේ තියෙන්නේ ෆලට් වෙලා හැදිච්ච රොටි. හරිද මේ දැන් රසායනික ප්‍රතික්‍රියාවට මේක ලොක්කුවට ගැලපෙන් නෑ නමු තේරුම්ගණ්ඩ මං ඔයාලට මේ කියන්න හරි එතකොට ඔයාලට කිව්වොත් එහෙම දැම් මේි මැෂිම ක්‍රියාත්මක වෙන සීග්‍රතාවය මනින්ඩ මැෂි මේ සීග්‍රතාවේ නැත්තම් මැසිිමි වේ ගය හොයන්ඩ කියලා ඔයාලට කරන්න පුළුවන් දේවල් දෙකක් මෙතන තියනවා. මොනවාද ඔයාලට පුළුවන් මිනිත්තුු එකකදී හරිද ඕයාලට පුළුවන් මිනිත්තුු එකකදී කොච්චර පිටිබෝල ගානක් ඇතුළට ගියාද හරි එහ එතකොට මිනිත්තුවකට පිටිබෝල පිත මිනිත්තුවකදදි පිබෝල දහයක් ගා කියලා ඒ නම්ගයේ මේ මැෂිම වේගය මිනිත්තුවකට පිටිබෝල දහයක් ඇතුළට ගන්න වේගයක් මේ මැසිිමට තියෙනවා. නැත්තං ඔය විදිහට මා පහෝ අනි පැත්තර කියන්න පුළුවන් මනිත්තුව එකදී රොටී දහයක් හැදෙනවා. එහෙනම් අපිහෙමඒ ඒ පැත්තෙන් කියන්නත් පුළුවන් මැිම මිනිත්තුවද රොටී දහයක් එලියට දානවා කියලා. හදනවා කියලා හරිද. ඔය විදිහට ඒ වගේ සරල උදාහරණකින් හරිද මේ උඩ තියෙන ප්‍රතික්‍රීක සහ. ්‍රඵල වලටත් ඔය විදිහට එකක් දෙන්න පුළුවන්ද. මෙහෙම කිව්වොත් එහෙම ප්‍රති්‍රීයක වැෑවෙනවා දැම් මේ එක්් සියලුයි සිංකුයි දැම්ම හම එකට ප්‍රතික්‍රියාවට ඒ දෙන්න ප්‍රතික්‍රියා කරනවා සිං කෑල්ටික දියවෙවී දියවෙවී දැම් වැඩේ සිද්ධ වෙනවා එහෙනම් අපි කියනවා ප්‍රතික්‍රීයක වැයවේ කියලා හරිද ඒ වැෑවෙලා වැෑවෙලා ඉවර වෙනවා. ප්‍රතිඵල සෑදේ. හරි අලුතෙන් හැදෙනවා. ප්‍රතිඵල හැදෙනවා ප්‍රතික්‍රීයක වෑවෙනවා. එහෙනම් මට මෙහෙම කියන්න පුළුවන්. ප්‍රතික්‍රියා සීග්‍රතාවය කියන එක ක්‍රම දෙකකට කියන්න පුළුවන් ම ඒක මෙහෙමම තියෙද්ද අපේ අනිත් නෝට්ට එකට ගිහිල්ලා මේ බලන්න ප්‍රතික්‍රියා සීග්‍රතාවය නිර්ණය කිරීමේ ක්‍රම දෙකකි. මං පළවෙනිිය එක විදිහට ගන්නව ලමයි ප්‍රතික්‍රීයක ප්‍රමාණය, ප්‍රතික්‍රීියක ඇසුරෙන්. ප්‍රතික්‍රීයක ඇසුරෙන්. ප්‍රතික්‍රීක කලකැන් ඇ ප්‍රතික්‍රියාවට මුලින්ම දාපු කට්ටිය. එතකොට අපි මනින් එසීක්‍රතාවය සමානයි මෙහෙම ලියනෝ. වැය වූ ප්‍රතිී ප්‍රමාණය කොච්චරයිද ඒ සඳහාගත වූ කාලය, යට මොනවගේද ළමයි පිටිබෝලනං පිටිබෝල දහයයි හරි පිටිබෝල දහයයි මිනිත්තු එකයි. එහෙම නේ එතකොට මිනිත්තුවකට පිටිබෝල දහයයි මේක සීග්‍රතාවය. හරි මේ විදිහටම ඔගොල්ලන්ට මම කිව්වොත් එහෙම සිංක් සිංපලින් ගණ්ඩ කියලා මං කියනෝ මිනිත්තුවකදදි සිං්‍රෑම් දශම දෙකක් දිය වෙලා ගියා. මහරි ක්‍රේකට ලට මැනල කියන එතකොට මට කියන්න වැෑයවූ ප්‍රතික්‍රීියක ප්‍රමාණයේ දැන් සිංකෑලි ග්‍රෑම් දශම දෙකක් දිය වුණා භාජනය ඇතුළේ එහෙනම් වැය වූ සිං ප්‍රමාණය බින්දුවයි දශම දෙයි ග්‍රෑම් කොච්චර කාලයකදීද මිනිත්තුවුවක දිමං කියනවා තපර හැටකදි හරි මිනිත්තුවයි කියලකමු එකයි මිනිත්තු රි එහෙනම් මිනිත්තුුවට ග්‍රෑම් දශම දෙකයි කියලා උත්තරේ ගන්න මේක එක එක විදිහට පෙන්න්න පුළුවන් තව පුළුවන් ක්‍රමයක්මකදද. තව කියන්න පුළුවන් අපිහිතමු H මවු. මවුල ගියා අපමං කියන්නත් දෙකයි කියලා. මවුල දෙකක් වැෑවුුණා සපපර දහයකදී. ඔන්න හොඳම ක්‍රමේ. H මවුල දෙකක් වැෑවුනාා තප්පර දහය දී. එතකොට මේක සුළු කරාට පස්සේ උත්තරේ නොවාලට බින්දුවයි දශම දෙකයි මවුල, තත්රයට එක අන තත්පරයකදී සික් මවු්ල හරි නැත්තං එචල් මවුල දශම දෙකක් වැය වුණා. වේගය ප්‍රකාශ කරන ක්‍රමයක් දැන් මම එක වෙලාවක මවුල කියලා ගත්තා තවවෙලාවක ග්‍රෑම් කියලා ගත්තා ගැටලුවක් නෑ. අපිට ප්‍රතික්‍රීක ප්‍රමාණය ස්කන්ධයක් විදිහට මවුල ගානක් විදිහට පරිමාවක් විදිහට දෙන්න පුළුවන්. එක චුක්්ටක් මතකතියාගන්න හැරි? බයවෙන්නපා මේ පාඩම ඔයාලගෙන් ගනංහන්න නෑ. ඒත් කියන්න මේෙන් ගණන්නේ යාලගෙන් බලාපොත්ව නැ ඊළඟට තියන ප්‍රක්ටිකල් තුන. හොඳේ මගේ ප්‍රක්ටිකල් තුන කියාන්න නමු මේක නොතේර ස්සරහටයන්ට බැරිහින්ද මේකත් කියා දෙනවා. මේකෙන් ගොඩක් වෙලාවට ගනංහනක් එොල් හවසරටත් ඉති චුට්ටක් අදාළ හින්දා ගන හදැට දැනගත්තට පාඩන ඇසම්හටේඉතින් ඉඳල හිටල රිහණ ප්‍රශ්යක් වගේ දෙන්න පුළුවන්. හරි හොඳයි මේක අපිලියන්නේ පල ප්‍රමාණය ඇසුරෙන් එතකොට පල කියල කියන මනෝද ප්‍රතිඵල කියන්න හැදෙන ජාති අලුතෙෙන් හැදෙන ඒවා. එතකොට වැයවූ පලද මොනෝද සෑදුුණු පල නැත්තන් නිපද වුණු. අම කියනවා සෑදුුණු නැත්තන් නිපද වුණු පල ප්‍රමාණය බෙදීම ගත වූ කාලය හරි ඔන්න එවිදිහට ඔයාලට ප්‍රතික්‍රීයක ඇසුරෙනුයි පල ඇසුරෙනුයි මේ වැඩේ කරන්න පුළුවන්මකක්ද මේ කරන්නේ ප්‍රතික්‍රියා සීග්‍රතාවය ගණනය කරන එක. හරි එහෙනම් මේක ඔයාලට සමීකරණ ඒවන්නම් හරි සමීකරණය අච්චුපතෙත්තිය නොවාගොල්ලන්ට බලල ලියාගන්න පුළුවන් හොඳයි එහෙනම් මං හිතනවා දැන් මේ දෙක තේරෙන් ඇති කියේලා මොකක්ද මේ කරේ කියලා හරි අපි අමු ඊළඟ කොටසටෙන හරි දැන් ඔය කියපුදිහට මෙන්න මේ ගණන් ටික වගොල්ලන්ට හදන්න පුළුවන් හැරි මේ බලන් ළමයි දීලා තියෙනවා මේ ප්‍රතික්‍රීියක පැවූ පල ප්‍රමාණය ඇසුරෙන් හරි එහෙම නැත්තං නිපදවුණු වැෑවූ ප්‍රතික්‍රීක ප්‍රමාණය සුරෙන් හරි නිපද වූ පල ප්‍රමාණය සුරෙන් හරි හොයන විදිහ මේ දීලා තියෙනවා. හරිද එතකොට මේටික අන්ඩලයින් කරගන්්ඩ ඔගොල්ලන්ගේ අච්චු පොතේ ඒ වගේම මෙන්න මෙතැනත් වැදගත් මං ඔයාලට කිව්වා එක ඕන විදිහකට ප්‍රතික්‍රීියයක ප්‍රමාණය ස්කන්ධයක් විදිහට පරිමාවක් විදිහට එහෙම නැත්තං මවුල ප්‍රමාණයක් විදිහට මේක දෙඩ පුළුවන් එතකොට අපි උඩට දාන ඒකකයයි ට දාන ඒකයා යනුව එකන දැම් මෙතන්ට හිතන මෙතැන්ට ග්‍රෑම් කියලා දැම්මනම් මෙතැන්ට තත්පර කියලා දැම්මනං ඒකකය අපි කොහොමද හදා ගන්නේ තත්පරයට ග්‍රම් හරි ස්්‍රීන එක මේස් කියන එක මෙතන උඩට ගිාම මෙහෙමන එතකොට මේ කෙත්ත හෙමයි අපි හිතමු මෙතන තියෙන්නේ ගනසෙන්න්ටිමීටර් කියලා ගනසෙන්ටිමීටර් කියන පරිමාව මොනා හරි දෙයක් හැදිච්ච පරිමමාාව හිතමකු හයිඩදරජන් කියලා හයිඩරජන් පරිමාව හැදිච්ච ඟට ඒකට ගත වූ කාලේ තත්පරවලින්. කොහොමද මේක ඒකකය හදන්නේ මේක හෙමූඩට ගියාට පස්සේ ගන සන්ටිමීටර් තත්පරයට තත්පරයකදී ගන සෙන්ටිමීටර් මෙච්චරක් පිට වුුණ. අප හිදරජ ගන සන්ටිමට ලිින් අප හිතම හදරජන් ගන සටිමටර් හයක් එකතු වුණා තත්පර පනහාකදී. ඔොහොම හිතම ගාන දුන්න කියලා. එතකොට කොහම දෙ මේ දෙක සුළුනහම කියයි කියලා දෙන්නේ. එකයි ැත්තං දශම දෙකයි කියලිවල්ල උත්තරේ අරගන දශම දෙකයි ගනසෙන්ටිමීටරේට් තප්පරයට තප්පරට ගන සන්ටිමීට හරි ඔොයි විදිහට ඒකකේ හදාගන්න පුළුවන්. එහෙනම් මං ඒ විදිහට වාලට දැ මෙහෙම දුන්නට ගානක් දීලා නැති හින්දා හරි ඊළඟට තියන කෙලීම ප්‍රට්ිගල් එක අච්චුපතේ ගානක් දීල නෑ මං ඒ හින්දා මෙතන. ොඩ ගානක් දුන්නවගොල්ලන්ට මේ බලන් මේ දීලා තියෙන්නේ කැල්සියම් කාබනේට එච්ච එක් ප්‍රතික්‍රියා කරන විදිහ කැල්සියම් කාබනේට් කියලා කියන්නේ මොනවාද මොවාද කැල්යම් කාබනේට් ය හුණුගල් හරිද සුදු පාට්‍ර කුඩුකුඩු කියලා යන්න කුඩ හරි කැට හරි විදිහර තියනවා එල් අම්ලේ ඒ දෙන්න ප්‍රතික්‍රියා කරහම කැල්සියම් කලෝරයිට් කියනලාව නයයි ජලයයි කකාබන් ඩයෝක්සයිඩ්වායි හැදෙනවා එතකොට අපිට පුළුවන් වායුව පරිමාවක් විදිහට එකතු කර ගන්න පුළුවන් මෙයාව. නේද ඊළඟට අපිට මේක ග්‍රෑම් ගානක් විදිහට දෙන්න පුළුවන්. ඇයි මේ සොල්ලිද ගනවස්ථාවන තියෙන්නේ ඔය විදි ගනසෙන්න්ටිමීටර් කියලා පරිමාව විදිහට දෙන්න පුළුවන්. මේක මවුල ගානක් විදිහට දෙන්න පුළුවන්. එකක ඒකවලින් දෙන්න පුළුවන් ඒක ගැටලුවක් කරග්ඩ පවයාලා. මේ තියෙන ගාන දාලා, දන්න පුළුවන්ද කියල බලම් පස්සෙ හදන්න ොයාල නිකමට මංගේ කියා දෙන්නේ. ඉහත රසානික ප්‍රතික්‍රියාව සිදුවීමේදී තප්පර විස්සක් තුළ කැල්සියම් කාබනේ ඩ්‍රෑම් දහයක් වැයවන අතර කැල්සියම් කාබනේට් කියැනෙමකදද ප්‍රතික්‍රීයකයක් හරි ප්‍රතික්‍රීයකයක් නේ එතකොට එයා ග්‍රෑම් දහයක් වැයවෙනවා කොච්චරකදිද කාලය තපපර විස්සකදි. වගේම කාබ ඩයොක් සයිඩ් මේක කවුද මෙයා පලයා හරි ඒ ගන සටිමීටර් පහක් හැදෙනවලු. දැන් මේ දෙන්නට වෙනවෙනම ගාන හදන්න පුළුවන් දෝගොල්ලන්ට එක්කෙනෙකුට හදන්න පුළුවන් ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි වැයවූ පලගාන වැර වැය වූ ප්‍රතික්‍රීක ප්‍රමාණය බෙදීම ගත වූ කාලය වැයවූ ප්‍රතික්‍රීයක ප්‍රමාණයමොනවාද රෑම් දහයයි කියලා දීලා තියනවා ඒක ලියාගන්නවා ග්‍රෑම් දහයයි කියලා ගත වූ කාලයකීයද තත්පර විස්සයි එතකොට මේ දෙක සුළු කරහම කියද උත්තරයන්නේ දෙකෙන් එකයි නැත්තං බිදුු අයිදශම පහයි හරි මෙතන බිදුුවයිදශම පහයි හෙමනැත්තන් දෙකෙන් එකයි ඒකකය වැදගත් ග්‍රෑම් තත්පරයට හරි තත්පරයට ග්‍රෑම් ඔය විදිහට එහෙනම් හොයන්න පුළුවන් තනියෙන් හොයන්ඩ උත්සහ කරඩ. හරිද ඊළඟට දෙවනිය එක. මෙම ප්‍රතික්‍රියාවේ කාබන් ඩයෝක්සයි් නිපද වෙන සීග්‍රතාවයම් ඒකට දානය අර දෙවනි සමීකරණය. ප්‍රතික්‍රියා සීග්‍රතාවය සමානයි මොනාද සෑදුුණු පල ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. හරි? කොට සෑදුුණු පල ප්‍රමාණය කීයද කාබන්ඩයෝක්යි් ගනසටිමීටර් පහයි කියලා දීල තියනවා. බෙදීම ගත වූකාලය කීයද ඒකත් තත්පර විස්සම තමක්. එහෙනම් උත්තරේ එනවා ඒකටත් අපි හතරෙන් එකයි හරි බිදුු යදශම දෙකයි පහයි කියලා හරි ඔය විදිහට අරගන ගන සන්ටිමීටර් ත හරි තත්පර එක දී ගනසිමට බිඳු අදශම දෙකයි පහක් හැදෙන වේගය හරි හොඳයි මේක යට තව ඕන්නම් මටවාලට ගානක් දෙන්න පුළුවන් ඒ අත් වාල ලියාගෙන හදන්න දැනට කොලේක සටහ කරගන්න පස්සේ ගානහම හදඩ මෙම දුන්නොත් එ ප්‍රතික්‍රියාවේඇ ඉහත ප්‍රතික්‍රියාවේදී. හරිද ඒකෙදී සත්වර දහයක් තුළ, එ මවුල එ මවුල බිදුු අයදශම පහක් කියලකින් බිදුු දශම පහක් මවුල බය උන නම් සීග්‍රතාවය සොය ප්‍රතික්‍රියා සීග්‍රතාවය සොයන්න. හරි මං හිතන්න පුළුවන් ඇති මේකේ ඕගොල්ලන්ට වෑවෙච්ච එ ප්‍රමාණය තියෙනවා ගතවෙච්ච කාලේ ඇත්තද බොරුද මේ දීලා තියන එක ඇත්තද බොරු දේව හරිද වැරද ඒවා ඔඕන්න නෑ ොගොල්ලන්ට දැනගණ්ඩාවශ්‍ය වෙන්නේ කියන පද දෙක විතරයි. සීග්‍රතාවයට අදාලව සමීකරණයක් දන්න ඕන දැන් අන්නේ සමීකරණ දෙ පාවිච්චි කණ්ිගෙන ගන්ඩ විතරයි ලමයි මේක ඕන වෙන්නේ. තේරුණාද එහෙනම් අපි හද ලබලමු මේ ගණන් තුන හැරි. මං මේක එවන් අං ෝගොල්ලන්ට